බුදුරජාණන් වහන්සේ පෙන්නනවා රාගී බලවත් වෙනකොට මේ විදිහට හිතන්නගෙන විතක්ක සන්තාන කියලා සූත්‍රයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි රාග සහිත හිතක් බලවත් නම් Tamante මොහොතේ ශනිකව කරන්න තියෙන්නේ වෙන කුසල අරමුණකට හිත යොමු කරගන්න කියලා දැන් මොකක් හරි අපි නිමිත්තක් හිතන්න හිතන්න නේද ඒ කෙලෙස් මතුවලා එන්නේ ද්වේෂය ගැන තරහකාරය ගැන හිතන්න හිතන්න ද්වේෂය මතුවේ ඒ වගේ තමයි රාග සහිත නිමිත්තක් තුල අයෝනිසෝ මානසිකාරී යෙදෙන්න යෙදෙන්න නූපන් රාගය උපදින උපන් රාගය බලවත් වෙනවා ඒ නිසා රාග සහිත නිමිත්තක් හිතන්නේ නැතුව ඒ දේවල් සිහි කරන්නේ නැතුව වෙන කුසල අරමුණකට හිත ගන්න කියලා ඒක ඒ වෙලේ අමතක වෙන මොකක් හරි වැඩක් කරන ඒ වගේ පළවෙනි එක සරලම දේ තමයි ඒ කෙලෙස් සහිත අරමුණ හිතෙන් බැහැර වෙන විදිහට කුසල අරමුණකට හිත ගන්න කියලා. හැබැයි සමහර වෙලාවට රාගේ බලවත් වුණාට පස්සේ වෙන මොන දෙයකටවත් හිත යොමු කරගන්න බැරි වෙනවා. ඒකම බලවත් වෙන. බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි එතකොට ආදීනව සිහි කරන්න ගන්න කියලා. ඔන්න දෙවෙනියට අපිට කරන්න තියෙන දේ තමයි ආදීනව මෙනෙහි කරන. මේ රාගේ නිසා කොච්චර මන් ඉරිය වැටිලා ඇද්ද? රාගේ නිසා කොච්චර මන් තිරිසන් අපායි දුක් විඳලා ඇද්ද? රාගේ නිසා කොච්චර ප්‍රේත ලෝකවල දුක් විඳලා ඇද්ද? කොච්චර මන් හිරේ විලංගුවේ වැටිලා ඇද්ද? සසරේ ගුටි කාලා ඇද්ද? මැරුම් කාලා ඇද්ද? හිතනවා මෙනෙහි කරන. ආදීනව සිහි කරනකොට රාගය යටපත් කරන්න පුළුවන් කියන. ඒ දෙවනි එක. හැබැයි බුදුරජාන් වහන්සේ පෙන්නා මහණෙනි සමහරුන්ට රාගයේ බලවත් වුණාට පස්සේ ආදීනවේ වැහිලා යනවා කියන. ආදීන වැහෙනවා ඒ තරම් රාගේ බලවත් කිය. ආදීන වැහෙනවා කියන්නේ සමහරුන්ට හිතෙනවා අපාය ගියත් කමක් නැහැ මේ වැඩේ කරලා. නැත්ද එහෙමයි. හිරේ ගියත් කමක් නැහැ අහු වුණත් කමක් නැහැ කියලා හිතනවා. ඒක තමයි කෙලෙස් වල භයානක කර. එහෙම තමයි මිනිස්සු ඒ මැරුම් කන්නේ. හිරේ විලංගුවේ වැටෙන. ඒ වෙලාවට වැරදි කියලා දැනගත්තත් තමන්ට තමන්ගේ හිත පාලනය කරගන්න බෑ. ආදීන වේට බය නැති වෙනවා. ඕන දෙයක් වෙච්ච දෙයක් කියලා හිතෙන. එතකොට ඒ මට්ටමට තමන්ගේ හිත පහත් මට්ටමට වැටිලා නම් බුදුරජාන් වහන්සේ පෙන්න මහණෙනි රාගයේ යටපත් කරන්න තියෙන ඊළඟ දේ තමයි රාගයට ප්‍රතිවිරුද්ධ අරමුණක් ඔස්සේ රාගසිත මැඩල ගන්න කියලා. අපිට රාගයේ මැඩලන්න නම් තියෙන ප්‍රතිවිරුද්ධ අරමුණ මොකද්ද? ද්වේෂයටන මෛත්‍රිය. රාගයට අසුභේ පැත්ත සිහි කරන්න පිළිකුල මෙනෙහි කරා ගොඩක් ඔය රාගසිත බලවත් නම් නිතර පිළිකුල් භාවනා වඩා ධාතු මනසිකාරයේ වඩා ඉස්සර නවසීවතික වගේ භාවන පිළිකුල් භාවනා වඩා හැම වෙලෙම සිහි කරන්න මේ ශාරීරික කුණු වෙලා යන හැටි පස් වෙලා යන හැටි ජරාවට පත් වෙන හැටි එහෙම මෙනෙහි කරන්න එහෙම මෙනෙහි කරගෙන කාලයක් යනකොට අර රාග සහිත හිත බුදුරජාන් වහන්සේ පෙන්වා මහණෙනි කෙනෙක් පිළිකුල වඩන්න වඩන්න අසුභා භාවයේ තබ්බා රාගස්ස පහනයි අසුභේ වඩන්න වඩන්න පිළිකුල සිහි කරන්න සිහි කරන්න රාග සහිත හිත හරියට ගින්දරකට කුකුල් පිහාටක් ඇල්ලුවා වගේ කියන දැන් ගින්දරට කුකුල් පිහාටක් ඇල්ලුවට පස්සේ මොකද වෙන්නේ උණු වෙනවනේ දැකිලිලා යනවා ඒක හේම ඇකිලෙනවා ඒ වගේ තමයි කියනවා ඇවිස්සෙන රාගයේ තමා තුල යටපත් වෙනවා ඒ නිසා පිළිකුල පැත්ත වඩා රාගේ බලවත් නම් පිළිකුල වඩා එහෙමත් අමාරුම නම් ඒ මොහොතට ෂණිකව මේක තියෙන විතක්ක සංතාන සූත්‍රය දිව උඩුතල්ලට තියලා තද කරගෙන දත් හපාගෙන හරි තමන්ගේ රාග හිතට තමන්ම ගරහ කරන්න කියන තමන්ගේ හිතට තමන් බැනගන්න කියන ඒ හිත උඹමාව අපායට ගෙනියන්නද මේ හදක් උඹමාව දුගතිය ගෙනියන්නද මේ හදන් මේ පහත් හිත කියලා තමන්ගෙම හිතට තමන් දත්මිටි කාගෙන තමන්ම බැනගන්න කියලා. එතකොට කුළු හරකෙක් මෙල්ල වෙනවා වගේ තමන්ගේ ඇවිස්සෙන හිත තමන්ට මෙල්ල කරගන්න පුළුවන් කියලා.